අලුත්ම තොරතුරු ඔබ වෙත රැගෙන එන අපගේ නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් අපේ channel එකට අලුත් නම් දැන්වම subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න මේ වගේ videos ඔයාලට එතකොට දැනගන්න පුළුවන්. සියලු දෙනාටම සුබ සැන්දෑවක්. අද 2023 මාර්තු මාසේ 3 වෙනි සිකුරාදා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 334යි 750ක් ලෙසත් ඩොලරයේ විකුණුම් මිල රුපියල් 348යි 73ක් ලෙසටත් සටහන් වී තිබෙනවා. දැන් අපි අනිකුත් විදේශ මුදල් වල විනිමය අනුපාතිකයන් කෙසේද කියලා බලමු. ඒ අනුව අද දිනේ යුරෝවක් රුපියල් 345යි 767ක් ලෙස පහත බැස තිබෙනවා. බ්‍රිතාන්‍ය පවුමද රුපියල් 388යි 78ක් ලෙස පහත බැස තිබෙනවා. සිංගප්පූරු ඩොලරයක් අද දිනේ රුපියල් 240යි 775ක් ලෙසටද ඕස්ට්‍රේලියානු ඩොලරයක් රුපියල් 215යි 797ක් ලෙසටයි ලංකා බැංකුවේ සටහන් වී තිබෙන්නේ. ජපාන යෙන් එකක් සඳහා අද දිනේ රුපියල් 2.37ක මුදලක් ලංකා බැංකුවේ හිමි වී තිබෙනවා. මැලේසියානු රින්ගිට් එකද අද දිනේ පහත බසමින් රුපියල් 75.10ක් ලෙසටයි සටහන් වී තිබෙන්නේ. දැන් අපි බලමු මැද පෙරදිග මුදල් වර්ගවල විනිමය සටහන් කෙසේද කියලා. ඒ අනුව බහරේන් ඩිනාරයේද අද දිනේ රුපියල් 898.10ක් ලෙසටයි සටහන් වී තිබෙන්නේ. ජෝර්දාන් ඩිනාරය අද දිනේද සීඝ්‍ර ලෙස පහත බසමින් රුපියල් 475.10ක් ලෙසටයි සටහන් වී තිබෙන්නේ. ඉතින් ඔයාලත් කුවේට් ඩිනාරය ගැන උනන්දුවෙන් ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් අද දිනේ කුවේට් ඩිනාරය තවදුරටත් පහත බසමින් රුපියල් 1060.772ක් ලෙසටයි සටහන් වී තිබෙන්නේ. ඕමාන් රියාලේද පහත බසමින් රුපියල් 880.712ක් ලෙසටයි සටහන් වී තිබෙන්නේ. එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඩිරාමයක් රුපියල් 91.32ක් ලෙසටද කටාර් රියාලේ සඳහා රුපියල් 93.10ක මුදලකුත් හිමි වී තිබෙනවා. සෞදි රියාලේද තවදුරටත් පහත බසමින් රුපියල් 90.05ක් ලෙසටද ඊශ්‍රායෙල් ෂෙකලයක් අද දිනේ රුපියල් 92.10ක් ලෙසටද පහත බැස තිබෙනවා. ඉතින් මෙම විනිමය අනුපාතකයන් ශීඝ්‍රයෙන් ඉහළ යාමේ හැකියාව සහ පහළ යාමේ හැකියාව තිබෙනවා. මේ පිළිබඳවත් ඔයාලා දැනුවත් වෙන්න. ඉතින් ඔයාලා ලංකාවට සල්ලි දාන්න ඉන්නවා නම් ඔයාලා නිතරම රේට් එක බලලා වැඩිම රේට් එකක් දෙන බැංකුවකින් ලංකාවට සල්ලි දාන්න. මොකද මේ දවස්වල රේට් එක පොඩ්ඩක් අඩු වෙගෙන තමයි යන්නේ. මෙවැනි වැදගත් තොරතුරු දැන ගැනීමට දැන්ම අපිව subscribe කරන්න. සියලු දෙනාටම සුබ දවසක්.